මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතියෙන ප්‍රෝගාට වලින්න මතින් ඕනේ නවත් ලෝගාට අමුතුමයි රේදු සිද්ධිය ගත්තාම මේ ඔය අදාළ අධ්‍යක්ෂක ජනරාල් වරිය මඩකලපු වෙ සිට රේකුට ගෙන්වගන්නේ මංගල සමුද්‍ර අමාත්‍යවරයා තමයි නමුත් ඔහුට එතනින් ඇය එළියට ගන්නට උනේ ඔහුගේ උමනාවත් නැත්තම් කාන්දුවේ ප්‍රබල කණ්ඩායමකගේ බලපෑමක් නිසාද කියන දැන් වෙන සැකයක් තිබෙනවා ඊයේ මේකත් එක්ක අපිට එහෙම වෙනවා ඒ වගේ දැන් මේකට මංගල සමරවීර ඇමතුමත් ආණ්ඩුවේ ඇමතිවරු කීප දෙනෙකුත් සම්බන්ධයි කියන එක සැකයකින් තොරව ඔප්පු වෙලා තියෙනවා. ඒ එකම තමයි දැන් මේ ආණ්ඩුව බලයට එද්දී අපි දැක්ක මේ ගේපු හැම යෝජනාවක්ම ව්‍යවස්ථාවක් අරගෙන ආවා. මැතිවරණ කල් දැම්ම, රාජ්‍ය දේපල වික්ක, මේ සියල්ලදීම ආණ්ඩුව කතා කරපු එක වචනයක් තිබ්බා. ඒක තමයි සංහිඳියාව. දැන් අවුරුදු 4ක් තිස්සේ සංහිඳියාව කියන වචනය අවභාවිතා කරමින් තමයි ආණ්ඩුව ඉන්නේ. දැන් ආණ්ඩුවට අවශ්‍ය නම් මේ රටේ සංහිඳියාව අලුතෙන් නිර්මාණය කරන්න ඕනේ නැහැ. මේ රටේ අසාධාරණය වෙනුවෙන් රජයක් කටයුතු කරද්දී සංහිඳියාව හොඳටම ඔප්පු වෙච්ච තැනක් තමයි රේගුව. ජාති භේදකින් තොරව, පක්ෂ භේදකින් තොරව සියලුම දනායකතුණා ඒ අධ්‍යක්ෂ ජෙනරාල් තුමියව අයින් කිරීමට විරුද්ධව. ඒ සඳහා බලපෑම් ආවා. ඒ සඳහා බලපෑම් ආවේ රජයේ ඇමතිවරුන්ගෙන් සහ මංගල සමරවීර ඇමතුමාගෙන් සහ ඔවුන්ට පෝෂණය කරන, ඔවුන්ට සහයෝගය දක්වන ඉතාම සීමිත ව්‍යාපාරිකයන් කණ්ඩායමකින්. ඉතින් අපි නැවත ස්තුතිවන්ත වෙනවා රේගුවට සහ රේගුව ආදර්ශයක් සැපුවා සියලුම රාජ්‍ය ආයතනවලට, සියලුම රාජ්‍ය සේවකයන්ට ඔවුන්ට අසාධාරණයක් වෙද්දී නැගී සිටින්න. මේ මංගල සමරවීර ඇමතුමා ඇවිල්ලා මේ රටේ බොරු නිෂ්පාදනය කරන්න ඉන්න පළවෙනි පුද්ගලයා. එතුමා හැම දෙයක් කතා කරන හැම වචනයක්ම පිටිපස්සේ තව අදහසක් තියෙනවා. මම එතුමාට අගෞරවයක් නෙමෙයි මේ කරන්නේ. එතුමා කතා කරන හැම වචනයක් පිටිපස්සෙම තව අදහසක් එක කතා කරන්නේ. ඉතින් මංගල සමරවීර ඇමතුමාට එතුමාගේ රජය යටතේ සිදුවෙච්ච කරුණකා, ගම්බිරිස් මේ ආදී සියලුම හොරකම් අපේ ආණ්ඩුව යටතේ සිදු වුණා කියලා කියන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ ආණ්ඩුව අපේ ආණ්ඩුව යටතේ සිදු වුණා නම් ඒ පරීක්ෂණ කළා තොරතුරු ලබා දෙන්න. නෑ 2012 ඔබ කියන ආකාරයෙන් ප්‍රතිඅපනයනයේ සම්බන්ධයෙන් විරුද්ධතාවයක් නෙවෙයි තියෙන්නේ. වැලියු ඇඩඩ් සර්විස් එකක් ගැන නෙවෙයි තියෙන්නේ. හැබැයි වැලියු ඇඩ් කරන්නේ නැතුව ප්‍රතිඅපනයනය කිරීමයි අද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මේ ලංකාවට ආනයනය කරලා ඒකට අගේ එකතු කරලා අපනයනය කිරීම සම්බන්ධයෙන් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ආනයනය කරලා හොරපාරෙන් ආනයනය කරලා ඒ ආකාරයටම අර මේඩ් ඉන් ශ්‍රී ලංකාවට දී අපනයනය කිරීමයි ප්‍රශ්නේ තියෙන්නේ. අන්න ඒකටයි අපි මේ කියන්නේ හොරකම කියලා. එහෙම නැතුව ආනයනය කරලා වැලියු වැඩ සර්විස් එකක් ලබා දීලා, එහෙම නැත්නම් අගේ එකතු කිරීමක් සිදු කරලා. වංචාව තියෙන්නේ අගේ එකතු කිරීමක් නොකර වෙනත් රටවල් වලින් ගෙනල්ලා මේඩ් ඉන් ශ්‍රී ලංකා යටතේ අපනයනය කිරීම. අන්න ඔබතුමා ගොඩක් දන්නවා. දැන් තමයි නියම වෙලා මේකට ඉන්නවා මේ පාර්ලිමේන්තුවේම උසස් පහුගිය කාල පරිච්ඡේදයේදී ගම්බිරිස් ගොවීන් දැඩි අසීරුතාවයකට පත් වුණා. ගම්බිරිස් කිලෝ එකක මිල රුපියල් 600 දක්වා අඩු වුණා. රුපියල් 1200 වඩා වැඩිය තිබ්බ ගම්බිරිස් මිල. ඒ අවස්ථාවේදී අපි දයාගමගේ ඇමතුමාගෙන් මේ ගැන ප්‍රශ්න කළා. හැබැයි දයාගමගේ ඇමතුමා පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේ නැහැ. එතකොට පාර්ලිමේන්තුව තුළ එතුමාට චෝදනාව එල්ල වුණා. රටේ සමස්ත ජනතාව චෝදනාව එල්ල කරා. එතකොට චෝදනාවක් එල්ල වෙද්දී තමන් ඒ සඳහා වැරදිකරු නොවේ නම් තමන් ඒක වැරදිකරු නොවේයි කියන එක රටට කියන්න ඕනේ. හැබැයි රටට කියන්නේ නැතුව නිශ්ශබ්දව ඉන්නවා නම් රටේ ජනතාව විශ්වාස කරන ආකාරයට ඒ ජාවාරම්කරුවන් කවුද කියලා ජනතාව පිළිගන්නවා. එහෙනම් මේ ඇමතිවරුන්ට චෝදනාව එල්ල වුණාම නිහඬතාවය ආරක්ෂා කිරීම තුලින් අපිට තේරුම් යන්නේ ඔවුන් ඒ එල්ල කරන චෝදනාවට වැරදිකරුවන් කියලා. එහෙම නැත්නම් කාරණා දෙන්න ඕනේ. කරුණකා චෝදනාව එල්ල වුණා ඉස්සර හිටපු මුදල් ඇමතුමාට. එතුමාගේ සමනේ එතුමාගේ යුගයේ කාලේ අපි කීප දෙනෙකුට ජනතාව චෝදනාව එල්ල කරා. දැන් වැඩේ තියෙන්නේ දැන් මම මෙහෙම නම් කියාගෙන ගියොත් මම හිතනවා ഇതുමල්ලට කිසියම් අසාධාරණයක් සිදු වෙයි කියලා. මොකද එහෙම වුණොත් මට මේ හොරකම් සම්බන්ධයෙන් මේ සමස්ත ආණ්ඩුවේ සියලුම ඇමතිවරු ගැන කතා කරන්න වෙනවා. අපිට මේක ඔබතුමාට කොටස් වෙනවා වගේ. සියලුම දෙනා කතා කරන්න වෙනවා. එහෙනම් මේ චෝදනාව එල්ල වුණා ඒ රවි කරුණානායක මුදල් ඇමතිවරයා යටතේ
ඊළඟට කරුංකච කවුද අපේ රිෂාඩ් ඇමතුමාර සම්බන්ධයෙන් චෝදනාව වෙල වුණා. මේ කිසිම කෙනෙක් මේ ගැන තුරුතුරු ලබා දුන්නේ නැහැ. ඉතින් මේ කිසිම කෙනෙකුට අපහාස කරන්න නෙවෙයි අපි උත්සාහ කරන්නේ. තමන්ට චෝදනාවක් එල්ල වෙද්දි තමන් ඒ ගැන තමන් වැරදි කරු නොවේ නම් නිවැරදි කරු නම් ඒ ගැන රටට හෙලි කරන්න ඕනේ. ඉතින් අපි දිගින් දිගටම මේ ආණ්ඩුවට කියන්නේ කැබිනට් මණ්ඩලය හොරකම් කරනවා. කැබිනට් මණ්ඩලයේ සම්බන්ධයෙන් වගකීම දරනවා.